තෙරුවන් සරණයි අපේ ඉංග්‍රීසි අධ්‍යයනය කරන කල්‍යාණ මිතුරු සියලුම දෙනාට මම ඇඹිලි පිටියේ මෙත්තානන්ද හඳුරෝ අද අපි අපේ ෆ්‍රී ඉංග්‍රීසි ඉන් සිංහල YouTube channel එකෙන් කතා කරන පාඩම තමයි බීන් කියන එක B E N බීන් කියන එක ඉල බලමු මොකක්ද මේ කියලා මේක පොඩි හැඳින්වීමක් කරොත් එම මේකේ අර්ථයන් කීපයක් ගන්නවා විවිධ අවස්ථාවල ඊළඟට බීන් කියන පදය මේ බී කියන ක්‍රියාපදයේ يعني බී ක්‍රියාපදයේ කියලා කියනවා අපි බී වර්බ්ස් කියලා කියන්නේ ඒ බී කියන ප්‍රකෘතියේ තුන්වෙනි අවස්ථාව හැටියට පාවිච්චි කරනවා අතීත කාලේ කෘදාන්තයේ past participle එක PP හැටියට අපි පාවිච්චි කරන්නේ මේ අපි මීට පෙර කතා කරලා තියෙනවා මේ බී කියන ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව හැටියට පාවිච්චි කරනවා තවත් පොඩ්ඩක් විස්තර කරනවා නම් අපි ක්‍රියාවක් ගත්තාන් පස්සේ මූලික අවස්ථා තුනකට වර්ණගනවා තවත් වර්ණගා ගන්න පුළුවන් උදාහරණයක් කිව්වොත් එම කම් කේම් කම් රයිට් රොට් රිටන් ඩු ඩිඩ් ඩන් ඒ වගේ අර තුන්වෙනි අවස්ථාව ඒ වගේ මේ බී කියන ක්‍රියාපදේ තුන්වෙනි අවස්ථාවට මේක ගන්න පුළුවන් බී කියන එක මුලට ගන්නවා මේක අපි වර්තමානයට ගත්තොත් එම ඈම් ඊසා වගේ එනවා ඊට පස්සේ අතීතර කිව්වොත් එම වොස් වර් වගේ එනවා ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි මේ බීන් කියන එක එන්නේ ඊට පස්සේ මේක ඇක්ටිව් වොයිස් වාක්‍ය වල දකින්න පුළුවන් ඒ කියන්නේ කාල 12 ඊට පස්සේ පැසිව් වොයිස් ඒ කියන්නේ 8 දකින්න පුළුවන් ඊට පස්සේ බී වර්බ් වාක්‍ය ඉන්නවා තියනවා වේ වෙති වගේ වාක්‍ය අපි කතා කරලා තියෙනවා ඒ වාක්‍ය වල දකින්න පුළුවන් ඊට පස්සේ මොඩල් වර්බ්ස් ඒ කියන්නේ වාක්‍ය අපි can could වගේ ඒ වාක්‍ය ගොන්නක් අපි අධ්‍යයනය කරානේ ඒ ගොන්නේ මේවා පාවිච්චි කරනවා දකින්න පුළුවන් මේ අවස්ථාවන් කීපයක් මෙතන බීන් කියන පදේ පාවිච්චි වෙන එක අවස්ථාවක් present perfect continuous tense මේක active voice වාක්‍ය රටාවේ අංක 10 කියලා වල දන්න මේනකොට ඊයේ ඉඳලා වහිමින් තිබිලා තියෙනවා is been raining since yesterday it has been raining since yesterday ඊයේ ඉඳලා එතකොට මේක කියන එක එක වචන නිසා has කියන එක දාලා තියෙනවා sub perfect නිසා has කියන එක දාලා තියෙන එකට been කියන එක එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ ඊට පස්සේ මේ ක්‍රියාපදයට ing දාලා හදලා තියෙන මේක continuous එකක් නිසා මෙතනයි been කියන එක පාවිච්චිලා තියෙනවා මේක එක අවස්ථාවක් මේක present perfect tense එක ඉතින් අපි කතා කරේ present perfect continuous tense එක මේක වෙන එකක් මේකෙත් මේ been කියන එක පාවිච්චි කරනවා දකින්න පුළුවන් මම කවදාවත් රුසියාවට ගිහින් නැහැ කියන එක අපි ඉංග්‍රීසියෙන් කියනවා I've never been to Russia කියලා එතකොට මෙතන මේ I කියන එක සහ බහුවචනයවත් එක have කියන එකත් එක්ක පාවිච්චි කරනවා been කියන එක මෙතන මේ නැතාර්ථයක් ලබා දීම සඳහා never කියන එක පාවිච්චි කරලා තියෙනවා මේක අර මේ ස්ථානයට කියන අදහසට අපි to පාවිච්චි කරලා මේක කියනවා මේක ටිකක් අපි තව වෙනම පාඩමක් හැටියට කතා කරන්න අවශ්‍ය දෙයක් මෙතන මේ gone කියන එක සහ been කියන එකේ මෙත් යම් තැනකට යනවා කියන අදහසට පාවිච්චි කිරීමේ වෙනස ගොඩක් වැටලෙන අවස්ථාවක් මෙතන මේ have been කියන එකට අර්ථයක් දෙන්න පුළුවන් අපිට visit කරනවා travel කරනවා කියන අදහස මෙතන මේ ගිහිල්ලා ඇවිල්ලා කියන අදහස තියෙනවා එහෙ නෙවෙයි ඊළඟට ඒක පැහැදිලි කරන්න අපි තවත් උදාහරණයක් ගන්නවා ඔව් චීනෙට ගිහින් තියෙනවා කලින් he's been to china before he has been to china before මේ before කියන එකෙන් අපි අදහස් කරනවා මීට කලින් නැත්නම් අපිට මෙතන වාර ගණනක් දාන්න පුළුවන් කීප වතාවක්ද කියන එක ඒ වගේ එතකොට මේ පුද්ගලයා ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා කියන අදහස එනවා මේකෙන් එක පැහැදිලි වෙනවා මං හිතන්නේ ඊළඟ එක අම්මා ගිහින් තියෙනවා මාකට් එකට mother's been to the market මෙතනත් අර මෙතන මේ එකේ has been කියන එකේ go කියන අදහස අදහස් වෙනවා මං හිතනවා මේක පැහැදිලි කියලා මේ තවත් එක් අවස්ථාවක් has been have been කියලා පාවිච්චි කරන present perfect tense වල තවත් අවස්ථාවක් බලුවොත් එම මේකත් present perfect ම තමයි මෙතන අර be ක්‍රියා වාක්‍ය අපි වෙනම අධ්‍යයනය කරා ඉන්නවා තියනවා වේ වෙති කියලා ඒ ගොඩේ දාලා අධ්‍යයනය කරන්න පුළුවන් එකක් මම කාර්යබහුල වෙලා ඉඳලා තියෙනවා I've been busy I have been busy මෙතන have කියන එකත් එක been පාවිච්චි කරලා තියෙනවා මෙතන තියෙන යන PP නෙවෙයි නැතිනම් ing form එකේ තියෙන එකක් නෙවෙයි busy කියලා adjective එකක් තියෙන එකයි මෙතන වෙනස ඊළඟට ගොඩ කාලයක් ගත වෙලා it's been a long time මෙතන කාලය හඟවන්න මේක පාවිච්චි කරලා තියෙන ක්‍රියාපදයක් නෙවෙයි
මේක මේ ගණයේ වැටෙන වාක්‍යයක්. එතනත් මේ been කියන එක පාවිච්චි කරලා තියෙනවා මම හිතන පැහැදිලි කියලා. මේ තවත් අවස්ථාවක් present perfect tense. මේක අපි මීට පෙර කතා කරා. වෙනස තියෙන්නේ මෙතන මේක passive එකක්. ඒ කියන්නේ අපි කාල 8ක් කතා කරලා තියෙනවා මූලික. තවත් දේවල් ගොඩක් කතා කරලා තියෙනවා passive සම්බන්ධයෙන්. මේ කාල 8 අතර 6 වෙනි එක මතක නම් වලට present perfect tense එක පොත ඉල්ලගෙන ගිහින් එතන පොත ඉල්ලගෙන ගිහිල්ලා එතන පොත ඉල්ලගෙන ගිහිල්ලා තියෙනවා වගේ සිංහල අර්ථයක් දෙන එක අපි ඉංග්‍රීසියෙන් කියනවා the book has been borrowed කියලා මේක පොඩ විග්‍රහ කරගත්තොත් එම the book කියලා කියන්නේ කර්ම පදය එතන මේ ඉල්ලාගෙන යාමට අසුවන්නේ මේක ඊට පස්සේ object එකට පස්සේ අපි be ක්‍රියාව ලියනවා passive voice වල මේ has කියන එකත් එක been පාවිච්චි වෙලා තියෙනවා මෙතන මෙතන ක්‍රියාවේ තුන්වෙනි අවස්ථාව past participle කියන එක පාවිච්චි වෙලා තියෙනවා කවුරු විසින්ද කවදද වගේ දේවල් අපිට අවශ්‍ය නම් මෙතන එකතු කරන්න පුළුවන් මේක සරල වාක්‍යයක් ඊළඟට මට ආදරේ ගොඩක් ලැබිලා තියෙනවා I have been given a lot of love කියලා කියනවා මේ I ඇතුළුව බහුවචනයවත් එක has නෙවෙයි පාවිච්චි කරන්නේ මෙතන වගේ have කියන එක ඒකට been එකතු කරලා තියෙනවා මෙතන ක්‍රියාවේ තුන්වෙනි අවස්ථාව තියෙනවා ලැබිලා තියෙන්නේ මොකක්ද කියලා තියෙනවා මෙතන මේ කර්ම දෙකක් තියෙනවා වගේ දැනෙන්න පුළුවන් මේ ලැබීමට ලක්වන කෙනා මම නිසා මෙතන මේක දාලා තියෙනවා I කියන එක පාවිච්චි කරලා තියෙනවා මේ ලැබෙන දේ මෙතන තියෙනවා අපිට අවශ්‍ය නම් මේකත් ඉස්සරහට දාලා පැසිව් කරන්න පුළුවන් මේ කවුරු විසින්ද කියලා අවශ්‍ය නම් අපිට ඒකතු කරන්න පුළුවන් මෙතෙන්ට by mother නැතිනම් වෙන කෙනෙක්ද ඒ වගේ මෙතන මේ been කියන එක පාවිච්චි කරලා තියෙනවා පැහැදිලි මේ තවත් එක් අවස්ථාවක් past perfect tense passive voice වල පාවිච්චි වෙන කොහොමද කියලා බලුවොත් එම පොත ඉල්ලගෙන ගිහින් තිබ්බා තියනවා නෙමෙයි තිබ්බා එතකොට මේක අතීත පූර්ණ කාලය passive voice වල කාල 8න් 7 the book had been borrowed had එක තියෙන මෙතන has නෙවෙයි have නෙවෙයි අපි මේ ටික පෙර කතා කරා වගේ had එක මෙතන මේ තියෙන කර්මපදයේ ඒකවචන උනත් බහුවචන උනත් වෙනසක් නැහැ had කියන එකත් එක්ක been කියන එක පාවිච්චි කරන මේ තවත් එක් අවස්ථාවක් past perfect continuous tense අතීත පූර්ණ ප්‍රවර්තන කාලය නැත්නම් පූර්ණ අතීත ප්‍රවර්තන කාලය නැත්නම් මේක ප්‍රොග්‍රෙසිව් කාලය කියලාත් අපි කියනවා මේක active voice කතරුකාරක වාක්‍ය රටාවේ කාල 12න් අංක 11 උදාහරණයක් බලුවොත් එම ඔහු ගෙදර වැඩ කරමින් ඉඳලා තිබ්බා මෙතන he has කියන එක නේ පාවිච්චි කරලා තියෙන්නේ had කියන එක ඒකෙන් තමයි අපි මේක past කියලා හඳුනාගන්නේ ඊට පස්සේ මේක continuous නිසා been කියන එක දාලා තියෙනවා had එකත් එක්ක been පාවිච්චි කරලා තියෙනවා ඊට පස්සේ මේ ක්‍රියාවට ing පාවිච්චි කරලා තියෙනවා මේ තවත් එක් අවස්ථාවක් been පාවිච්චි කරන be verb වාක්‍ය ක්‍රම අපි අධ්‍යයනය කරලා තියෙන ක්‍රම හතරක් වගේ ඉන්නවා තියෙනවා වේ වෙති වාක්‍ය කියලා අපේ රටාවක් අපි හදාගෙන අධ්‍යයනය කරා අධ්‍යයනයේ පහසුව සඳහා සහ කෙනෙකුට ඉගැන්වීමේ පහසුව සඳහා ඒක එකක් මතක නම් වලට දෙයා is දෙයා are කියලා කාට හරි සම්බන්ධයක් නැති වගේ අපි නොදන්නා වගේ දේවල් ඉන්නවා තියෙනවා කියන එක කියන්න ස්ථානයක් හෝ කාලයක් නැති වුණත් පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්ව මතක ඇති මං හිතන්නේ ඒක වර්ණ ගන්න පුළුවන් අපි ඒ වගේ ඒවා කාල 6කට වගේ වර්ණ ඇගුවා ඒක එක අවස්ථාවක් මේක ඔයාලට මතක නම් වර්ධනයන් තිබිලා තියෙනවා there have been improvements මේ වර්ධනයන් ප්‍රගමණයන් තිබිලා තියෙනවා කියන එකට දැන් there is එක වෙනුවට මේක කාලයකට වර්ණ කරලා තියෙනවා perfect කාලයකට present perfect වලට වර්ණ කරලා තියෙනවා have been ගොඩක් තියෙන නිසා අපි මේක has නෙවෙයි have කියන එක පාවිච්චි කරලා තියෙනවා මේ තවත් එක් අවස්ථාවක් been කියන එක පාවිච්චි එක ක්‍රියාපදයේ කොටසක් හැටියට පාවිච්චි වෙනවා මේ තවත් අවස්ථාවක් been කියන එක පාවිච්චි වෙන model verbs වාක්‍ය ගොන්න අපි වාක්‍ය වර්ග කරගත්තා අධ්‍යයනය කරනකොට අපේ මුල් පාඩම් වලදී ඒ වගේ එක කොටසක් තමයි can එක could එක මේ එක might එක වගේ ඒකේ තියෙන මේ nil පාඩ කරලා තියෙන මේ වගේ දේවල් මේ එක් අවස්ථාවක් මේව දකින්න පුළුවන් මුලින් කියන්න ඕනේ මේ පෙන්නගෙන ආපු වාක්‍ය අපිට වර්ණගා ගන්න පුළුවන් අපේ පාඩම් වල මුල් හරියේදී මම කියලා දීපු අර අවස්ථා 6ට ඒ කියන්නේ යථාර්ථයේ නැථාර්ථයේ ප්‍රශ්න හදන ක්‍රම වගේ දේවල් මම කියලා දුන්නා affirmative negative interrogative වගේ ක්‍රම වලට එතකොට මේකට not එක දාලා මේ ඉස්සරහ තියෙන කොටස ඉස්සරහට අරගෙන මේ ක්‍රියා ඛණ්ඩයේ
ඒ වගේ වෙනස්කම් කරගන්න පුළුවන්. එතකොට මම ඒ එක් එක් වාක්‍යයක් අරගෙන විස්තර කරන්න ගියොත් එම මේ been කියන එක මෙතනත් පාවිච්චි කරලා තියෙනවා මෙතනත් පාවිච්චි කරනවා කියලා මේ පාඩම ගොඩාක් දික් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේව වෙන වෙනම ගන්නෙ නැහැ. මං හිතන්නේ දැනුම ඔයාලට තියෙනවා කියලා අපේ පාඩම් එක හිටපු කෙනෙක් නම්. එහෙම නොවේ නම් ගිහිල්ලා අපේ මුල් පාඩම් බලන්න පුළුවන්. එක සරල කාරණයක්. අපි මේ පාඩනොත් ලබා දීලා තියෙනවා. පොඩ්ඩක් බලමු අපි. ඔහු එහෙ එන්න තිබ්බා. ඒත් ඔහුට නවතින්න වුණා කියලා මේක දික් කරගෙන යන්න පුළුවන්. මෙන්න මෙහෙම මොකක් හරි හේතුවක් නිසා. මේ කොටසෙන් තමයි මේ වාක්‍ය ගොඩක් අර්ථ ගැන්වෙන්නේ. මොකක් හරි අපිට හේතුවක් මෙතන දාන්න පුළුවන් මෙන්න මේ නිසා කියලා. එතකොට මේක නෙගටිව් අර්ථයක් දෙන්නේ එහෙම වුණේ නැහැ කියලයි කියන්නේ. මේක අපි ඉංග්‍රීසියෙන් කියනවා he would have been there but he had to stay කියලා අපි කියනවා මොකක් හරි හේතුවක් මෙතන දාන්න පුළුවන්. ඊට පස්සේ එහෙම වෙන්න තිබ්බ කියන අර්ථයට would have කියන එකත් එක been කියන එක එතනට ඇවිල්ලා ඉන්න තිබ්බා වගේ අර්ථයක් ලබා දීම සඳහා පාවිච්චි කරලා තියෙනවා මෙතන been කියන එක. ඊළඟට මට එන්න තිබ්බා ඒත් මම තීරණය කරා මෙන්න මෙහෙම දෙයක් කියලා එතනත් නැත අර්ථයක් තියෙනවා. ඒත් මේට ළඟ අර්ථයක් දෙන්නේ possibility එකක් වගේ අර්ථයක්. I could have been there but I decided to කියලා මොකක් හරි මෙතනට නවතින තීරණය කරා ඒ වගේ මොකක් හරි දෙයක් කියන්න පුළුවන්. එතනත් මේ could have කියන එකත් එක්ක been කියන එක පාවිච්චි කරලා තියෙනවා. එහෙම එන්න තිබ්බා ඇවිල්ලා ඉන්න තිබ්බා වගේ අර්ථයක් ලබා දෙන්න පාවිච්චි කරලා තියෙනවා. ඊළඟ එක පොත ආකර්ෂණීය වුණා වෙන්න ඕනි. එහෙම වෙන්නම ඕනි. ඒක තහවුරු කිරීමක්. නැතිනම් අපි අනුමානයක් නැතිනම් තද අනුමානයක් ප්‍රකාශ කරන්න මේ must have කියන එක පාවිච්චි කරනවා. ඉංග්‍රීසියෙන් අපි කියනවා the book must have been interesting. එහෙම වුණා වෙන්න ඕනි. එහෙම වුණා වෙන්න ඕන. ඔයාගේ ඔයා කතා කරන ආකාරය අනුව මට පැහැදිලි. අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනි. ඊළඟ එක ගුරුවරයා ඩෑන් වුණා නම් හරි. යුතුව තිබුණා. The teacher should have been Mr. Dan. Right? එතන එහෙම වෙන්නයි තිබ්බේ. එහෙම වුණේ නැහැ. එහෙම වුණා නම් හොඳයි. කියන වගේ අර්ථයක් ලබා දෙන්න. මේ should කියන එක අපි advice වලට වගේ පාවිච්චි කරන එකක් නේ. Should have. එහෙම වෙලා වෙන්න තිබ්බ. එතකොට මේකත් නැත අර්ථයක් තියෙන. එහෙම වෙලා නැහැ. එහෙම වුණා නම් හොඳයි කියන අර්ථයට. එහෙම වුණා නම් හරි. Right? මෙතනත් been කියන එක පාවිච්චි කරලා තියෙනවා. වෙනවා කියන අර්ථය. Right? මේ තවත් අවස්ථා කීපයක් දීර්ඝ විස්තර කරන්න නිසා පාඩම දීර්ඝ වෙන නිසා මම කෙටියෙන් විස්තර කරා. මම ඒක පැහැදිලි කියලා. තවත් දෙයක් තමයි අපි මේට පෙර පාඩමක් කරා been කියන එක. මේක එංගලන්ත ශබ්ද කිරීම සහ ඇමරිකානු ශබ්ද කිරීම කියලාත් මම පැහැදිලි කරලා දුන්නා. ඒ පාඩමත් බලන්න කියලා යෝජනා කරනවා බලපු නැති කෙනෙක් නම් මේ been කියන එකයි මේ been කියන එකයි වෙනස්. මේක පැටලෙන පවණක් ඇයට පවණක් කියලාට එංගලන්තයයි මේක ශබ්ද කරනවා been කියලා. මේක ශබ්ද කරන been කියලා ඇමරිකාවේ අය මේක being කියලා කියනවා. ඇමරිකාවේ මේකටත් being කියලා කියනවා. මේක දැක්කන් පස්සේ ඇමරිකානු ඉංග්‍රීසි ටිකක් ලේසියි වගේ දැනෙන්න පුළුවන්. Right? අපි මේ being කියන එක present participle form එක be ක්‍රියාපදේ මේ ing දාලා තිනවා. ඊට පස්සේ මේකේ present participle එකනේ past participle එක ඇති. ක්‍රියාවේ තුන්වෙනි අවස්ථාව be ක්‍රියාවේ තුන්වෙනි අවස්ථාව කියලා ගන්නවා. Right? එතකොට මේ දෙකක් එකක් නෙවෙයි දෙකක් පාවිච්චි කරන අවස්ථා වෙනස්, පාවිච්චි කරන ක්‍රමය වෙනස්, සහ පාණ අකඩමියේ ශබ්ද කරන ක්‍රමයක් වෙනස්. The bean කියන එක දැකලා ඇති මේක නමක්. මේක පටලවා ගන්න එපා. පාඩම අවසන් කරනවා. මේ වගේ පාඩම් අවශ්‍ය නම් yes කියලා comment කරන්න පුළුවන්. මේ වගේ පාඩම් වැඩක් නැතිනම් no කියලා comment කරන්න පුළුවන්. ආයෙත් පාඩමක යම් බෙමු. දැනුමින් පිරි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.